මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ පැහැපත් බව ආරක්ෂා කිරීමට Life Herbs නිරෝගී පැහැපත් සමකට. සුබ දවසක්. නිරෝගිමත් පැහැපත් බව ගැන කතා කරද්දී ඔබ ඉතාමත්ම ආදරය කරන, ඔබ අතරේ ඉතාමත්ම ජනප්‍රියතාවයකට පත්වුණු Life Herbs ගැන කතා බහ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා මේ සම්බන්ධව නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරන්නට පැමිණෙන ඔබ ඉතාමත්ම ආදරය කරන කෙනෙක් තමයි අපත් සමග එකතු වෙන්නේ. ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට කටයුතු කරන ඇය ජැකි අපොන්සු මහත්මිය ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. අයබෝවන්. අයබෝවන්. එවගේම ඔබට මේ සම්බන්ධව මේ නිෂ්පාදන භාවිතා කරද්දී නොයෙකුත් විදිහේ ගැටලු ඇති වෙනවා. ඒ නිසාම තමයි අපට ඔබ ගැටලු යොමු කරන්නේ. හින්දාම ඔන්න ගැටලු ටිකක් තෝරගත්තා ඔබ එවපු කතා බහ කරන්නට. ගංගා සේනානි පිටියල් ඉඳලා තමයි මේ ගැටලු යොමු කරන්නේ. මගේ කකුල් පැලිලා තිබුණේ නයිව් රෝස් එක දිගින් දිකටම ගනිද්දී දැන් පැලෙන්නේ නැහැ. ඉතින් මම ක්‍රැක් ක්‍රීම් එක ගන්න ඕනේ නැහැ නේද කියලා තමයි ආය සඳහන් කරන්නේ. ජැකි අපොන්සු මහත්මිය, අපි ඒ සම්බන්ධව දැනුවත් කරමු, මොන ආකාරයටද මේ භාවිතා කළ යුත්තේ? ඔව්, ඇත්තටම අපේ අලුත්ම සමාජිකව තමයි මේ ඉන්ටෙන්ස් ක්‍රැක් රිපෙයා හීල් කියන්නේ. ඇත්තටම ක්‍රැක් වෙන්නම ඕනේ නැහැ, ඒ කියන්නේ කකුල් පැලෙන්නම ඕනේ නැහැ ඒක භාවිතා කරන්න. ලෙඩක් හැදේනකම්ම ඉන්න එපා, ඒක නිකන් අමාරුයි හොඳ කරගන්න. එහෙම වුණාම ඉති කකුල් පැලෙන්නේ ඕනට වඩා වියලි වුණාම, බලාගත්තේ නැතිකොට, මාසෙට සැරයක්වත් පෙඩිකියෝ එකක් කරේ නැතිකොට කකුල් වල වියලි හැම එකතු වෙලා පැලෙන්න ගන්නවා. ඉතින් ඒක පැලෙන්න කලින් ඔබට හැමදාම රාත්‍රියට ඇඟේ හේදුවම, එහෙම නැත්තන් නෑවම, කකුල වටේ, කියන්නේ විලුඹ වටේ පතුලේ ගා ගන්න පුළුවන් නම් මේ ඉන්ටෙන්ස් රිපෙයා ක්‍රැක් හීල් එක ඇත්තටම පැලෙන්නේ නැහැ. අර සුමුදු සමක් විදිහට තියෙනවා. ඉතින් එහෙම තමයි රැක ගන්න ඕනේ. ඉතින් දැන් පැලිච් එක හරි ගියා කියලා තියෙනවා ක්‍රැක් හීල් එකෙන්. ඇත්තටම ඒක ගානකොට හොඳටම වියලිහම නිකම්ම හරියනවා. ඉතින් පතුලාවට ගා ගන්න හැමදාම රාත්‍රී කාලයට. එතකොට කවමදාක්වත් එක ඉරක්වත් පැලෙන්නේ නැහැ. එහෙම කරොත් මොකද, අපි දන්නවා ඕන කෙනෙක් ලස්සන ඕපන් ෂූස් එහෙම ඇඳම කකුල් පැලිනා ඒක හරි කැතයි, ඒක පේන්න ගන්නවා. ඊට පස්සේ කුණු දූවිලි හිර වෙන්න ගන්නවා. ඊට පස්සේ හිතෙන්නේ නිකන් ඇඟ හොදන්නේ නැති කෙනෙක් වගේ බැලුවම අපිරිසිදු පාටක් පේන්නේ. නමුත් එහෙම එකක් නෙමෙයි, කකුල් පැලුනම සමහරලාට ලේ ගලන තැනට වෙනකම්ම ඒක ඇතුළටම පැලෙනවා. ඉතින් ඒ තැනට එනකන් ඉන්න එපා. හොඳට වියලි වේගන එනවා නම් ගන්න ඕනේ. වියලි උන් නැතත් මම නම් කියන්නේ හැමදාම ගෑවොත්, ඔබ බඩි ලෝෂන් එකක් ඇඟට ගානවනේ. දැන් ඕනම කෙනෙක් ඇඟට රෑ ඇඟ හේදුවට පස්සේ බඩි ලෝෂන් එකක් ගාලා තමයි නිින්දට යන්නේ. නමුත් මේ පතුලාවට මේ ඉන්ටෙන්ස් රිපෙයා ක්‍රැක් හීල් එක ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. කකුල් පැලන එකෙන් වලකින්න පුළුවන්. ඒ වගේම වියලි භාවයට යන්නේ නැතුව ලස්සන පතුල් දෙකක් තියාගන්න පුළුවන්. ඔබ ওই විදිහට පිළිතුර පැහැදිලි කරද්දි මම මේ ගැටලුව පොඩ්ඩක් කියවුව. මේක මේ ඔබේ පාරිභෝගිකාවකෙන් ලැබුණු මේ පුංචි ගැටලුවක්, මේ චෝදනාවක් වගේ මේක මට තේරුණ විදිහට. ගංගා සේනානි තමයි පළින් ගැටලුව ඔබට යොමු කරේ. ඒ වගේම සුදීරා මාතර ඉඳලා මේ ගැටලුව යොමු කරන්නේ. ජැකි මිස්, ඔයා ඇයි කියන්නේ නැත්තේ නයිව් හර්බ්ස් ඩ්‍රයි ස්කින් එකට තිබෙන ඩේ ඇන්ඩ් නයිට් එකෙන් රිසල්ට් ගැන? මට වයස අවුරුදු 36යි. මම ගෑවේ ඒක මම හිතන්නේ නැහැ මට නයිව් හර්බ්ස් බූස්ට් එක වත් අවශ්‍යයි කියලා. ඔව්, ඉතින් ඇත්තටම අපි ගොඩාක් වෙලාවට ওই චෝදනාව මට එනවා, මේ ඔයිලි ස්කින් ගැනයි කතා කරන්නේ නැත්තේ, ඒකට තියෙන ආලේපන, ඒ වගේම වියලි හැමට තියෙන ආලේපන. මොකද ගොඩක්ම හම සංවර්ග 100ක් අපි චෙක් කරොත් 95ක් 96ක් 97ක්ම එන්නේ බ්ලීචිං ආසාදන වලට ලක් වෙච්ච අය. ඉතින් ඒ අයට හරියන්නේ ඇලෝ ෆේස් වාෂ්, ඇලෝ ජෙල් නයිබ්‍රෝස් නිසා අපි වැඩි අවධානයක් එතනටම තමයි යොමු කරේ පහුගිය අවුරුදු ගණනාවෙම. නමුත් ඔය වගේ ලිපි අපිට එනකොට, ඉතින් ඇත්තටම අපි ඒවා අහක දාන්නේ, අපි ඒවත් කතා කරන්න ලෑස්ති. ඇත්තටම අර ක්‍රැක් හීල් එක ගැන කිව්වා වගේ, එය භාවිතා කරද්දී වියලිහම ඉවත් වෙනවා වගේම මේ ඩ්‍රයි ස්කින් එකට තියෙන ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් අධික වියලි භාවයෙන් තියෙන හැම නිකම්ම හරියනවා. හැබැයි ඉතින් අද ගෑවොත් හෙට වියලි භව යන්නේ නැහැ. ඒකත් මම කියන්න ඕනේ, මොකද කිසිම රසායනික ද්‍රව්‍යයක් දාලා නැහැ. මාසයක්වත් භාවිතා කරන්න ඕනේ ප්‍රතිඵල පේන්න, මාසයක් වැනි කෙටි කාලයක් තුළ. ඒක ඇත්තටම ඉතින් කෙටි කාලයක්නේ, මොකද වියලි හැමක් කියන්නේ අවුරුදු ගණන් වියලි භාවයෙන් දුක් විඳින අය ඉන්නවා. නමුත් මාසයක් ඔබ හරියට ගෑවොතින් රාත්‍රී කාලයට අනිවාර්යයෙන්ම නයිට් ක්‍රීම් එක ගන්න, ඩ්‍රයි ස්කින් කියලා සඳහන් වෙන, ඒ වගේම ඇලෝ ෆේස් වාෂ් එකෙන් මූණ හොදලා තමයි ඒ භාවිතා කරන්න ඕනේ. උදේට නැගිට්ටම ඒ නැවත ඇලෝ ෆේස් වාෂ් එකෙන් හොදලා ඩේ ලෝෂන් එක ගන්න ඕනේ වියලි හැමට කියලා සඳහන් වෙන.
ඇත්තටම වියලි බව ඉවත් වෙලා ලස්සන වෙල්වත් ස්කින් එකක් ඇති වෙනවා. ඉතින් ඇත්තටම ෆෙයානස් එකක් ගොඩාක් ඕන නැත්තම් ඔබ ෆෙයානස් බූස්ට් එකට යන්න අවශ්‍ය නැහැ. නමුත් මතක තියාගන්න මේ වියලි හැමත තියෙන ඩේ ලෝෂන් නයිට් ක්‍රීම් එක ඇලෝ ෆේස් වොෂ් භාවිතා කරනකොට ඒ බාහිර සත්කාර. නමුත් අභ්‍යන්තරව ඔබ නයිව් රෝස් එක ගන්න පුළුවන් නම් වියලි හැමක් තියෙන කෙනෙක් උදේට එකයි රාත්‍රියට එකයි ගන්න ඕනේ එකක් මදි. මතක තියාගන්න. මොකද ගොඩක් අය ඇසුරු මේ සඳහන් කරලා තියෙන එකක් නිසා නැවත අහනවා මේ අපිට වැරදිලාද කියලා. මේ දෙකක් කිව්වේ නැහැ. වියලි හමක් කියන්නේ ගොඩාක් පෝෂණය ඕන හමක්. එතකොට උදේට එකයි රාත්‍රී කාලයට එකයි මාස 3ක්වත් ගන්න. ඊට පස්සේ උදේට එක ගානේ ගන්න පුළුවන්. අභ්‍යන්තරව අලුතෙන් ඉපදවන සෛලවලටත් පෝෂණය දිය යුතුමයි. වියලි හමට වගේම අධික තෙල් සහිත සමටත් තියෙනවා අපේ ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම්. නැත්තම් ඊළඟ සතියේ මට ඒ චෝදනාව එනවා. ඇත්තටම මිනිසා ඉතින් ඒකයි මම කියන්නේ. ඔයිලි ස්කින් එකට සඳහන් වෙන්නේ කියන්නේ අධික තෙල් සහිත සමක් තියෙනවා නම් යාන්තම් තෙල් නෙමෙයි අධික තෙල් සහිත සමක් තියෙනවා නම් කුරුලෑ තිබ්බ නැතා ඔබට ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් භාවිතා කරන්න පුළුවන්. ටී ට්‍රී ෆේස් වොෂ් එකත් එක්ක තෙල් සහිත සමට කියලා සඳහන් වෙන ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් ඔයිලි ස්කින් කියලා සඳහන් වෙනවා. ඉතින් ඔන්න මම දැන් සංවර්ග දෙකක් ගැන කිව්වා. අනිත් සංවර්ග වලට ඕල් ස්කින් ටයිප් කියලා එනවා. මතක තියාගන්න මෙතනදී එක ක්‍රීම් එකක් එනවා නම් ඕනම හමකට වියලි හමට තෙල් සහිත සමට ඕනම හමකට ගන්න කියලා එක ක්‍රීම් එකක් විතරක් එනවා නම් ඒක වයිට්නින් ඒකට අතවත් තියන්න එපා. මෙතනදී මම ඒක කියන්නේ මේ සම්වර්ග වලට එක එක විදිහේ එන්න ඕනේ. ඒ කියන්නේ අධික තෙල් සහිත සමට හදලා තියෙන ක්‍රීම් වලින් තෙල් මර්ධනය කරන්න ඕනේ, විස බීජ නසන්න ඕනේ, කුරුලෑ ඇති වෙන එක වළක්වන්න ඕනේ. ඒ හැම දෙයක්ම වෙන්න ඕනේ මේ අධික තෙල් සහිත සමේ තියෙන ක්‍රීම් වලට. අධික වියලි සමට තියෙන ක්‍රීම් වලට තෙල් ගතියක් දෙන්න ඕනේ. අධික පෝෂණයක් අධික තෙතමනයක් දීලා තමයි හැම ලස්සනට ආරක්ෂා කරගන්නේ. ඉතින් ඒක පරස්පර විරෝධී දෙකක්. ඉතින් එක ක්‍රීම් එකෙන් ওই දෙකම කෙරෙන්නේ නැහැ. එක ක්‍රීම් එකෙන් ඕනම හැමකට භාවිතා කරන්න බෑ. එහෙම කවුරු හරි කියනවා නම් ඒක වැරදි. ඇත්තටම ඒකේ වයිට්නින් තමයි තියෙන්නේ. වයිට්නින් එකෙන් කරන්නේ ඕනම හැමක් සුදු කරන එක විතරයි. පෝෂණයක් කිසි දෙයක් නැහැ. නිකම් මෙලනින් පුච්ච පුච්ච හැම සුදු කරන එක විතරයි. නමුත් ඒක දීර්ඝකාලීනව භාවිතා කරනකොට රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ස්වාභාවික අන්තර්ගතයකින් යුක්ත නිෂ්පාදනයක් භාවිතා කරද්දී ඇය කිව්වා වගේම ඔබ ඉවසලිමත්ව කටයුතු කරන්නට ඕනේ. ඔබේ සුන්දරත්වය රැකගන්නට නම් ඔබට ඉවසීම තිබෙන්නට ඕනේ අනිවාර්යයෙන්ම. තවත් ගැටලුවක් තියෙනවා. ප්‍රසාදි මේනකා තමයි මේ ගැටලුව යොමු කරන්නේ. මට තිබෙන්නේ සාමාන්‍ය සමක්, ඒත් හරියට වයිට් හෙඩ්ස් තිබෙනවා. නයිෆ් හර්බ්ස් ස්ක්‍රබ් එක මම ගත්තා. නංගිට තිබෙන්නේ ඔයිලි ස්කින් එකක්, හරියට කුරුලෑ දානවා. එයාටත් ඒකම ඇප්ලයි කළ හැකිද? අපි දෙදෙනාටම එකම විදිහට භාවිතා කළ යුතුද? ඔව්, ඇත්තටම ස්ක්‍රබ් එක දැන් ඔබ භාවිතා කරේ අපේ පරණ ස්ක්‍රබ් එකද අලුත් එකද දන්නේ නැහැ. දෙකම හොඳයි. නමුත් අලුත් එක ඉතාමත්ම පහසුයි භාවිතා කරන්න. සූදින් ස්ක්‍රබ් කියලා එනවා. ඒක මුකුත් මික්ස් කරන්න මුකුත් කලවම් කරලා හදාගන්න උවමනා නැහැ. නිකම්ම ගත්තු ගමන් ආලේප කරලා ඒක පිරිමැදලා ඉතාමත්ම සෙවුම්බ පිරිමැදල ඒක ඉවත් කරන්න පුළුවන්. නමුත් කුරුලෑ තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා ඔබගේ නංගිට. ඉතින් කුරුලෑ වලට මුළු මූණටම ගා ගන්න පුළුවන්. නමුත් කුරුලෑ අතුල්ලලා කඩා ගන්න බෑ. මොකද අපි කුරුලෑ ප්‍රදේශය සාමාන්‍යයෙන් ස්ක්‍රබ් කරලා අතුල්ලලා ඒ ගෙඩි කඩලා ඒකේ තියෙන ඉස්ම තව තැන්වලට ගාවලා ඒ වගේ වද දෙන්නේ නැහැ. ඉතින් කුරුලෑ කඩා ගන්න එපා. නමුත් මුළු මූණෙම තවරලා කුරුලෑ නැති තැන් නංගිට පුළුවන් ස්ක්‍රබ් කරගන්න. නමුත් දැන් අක්කා භාවිතා කරනවා කියලා තියෙනවා ස්ක්‍රබ් එක, ඉතාමත්ම හොඳ රිසල්ට්ස් එනවා. ඔයිලි ස්කින් එකට දැන් ඔයිලි ස්කින් එකන්නේ නංගිට තියෙන ඒකනේ කුරුලෑ එන්නේ. ඒ වගේ සමකට සතියට සැරයක් දෙසරයක් ස්ක්‍රබ් කරගන්න පුළුවන්. නමුත් කුරුලෑ ප්‍රදේශේ ගාන්න විතරයි පුළුවන් ස්ක්‍රබ් කරන්න බෑ. අනිත් ප්‍රදේශ නල්ල හරිය කුරුලෑ නැත්තම්, නිකට හරිය නැත්තම්, නහය ප්‍රදේශ නැත්තම් ඒවා ස්ක්‍රබ් කරගන්න පුළුවන්. වයිට් හෙඩ්ස් එන්න හේතුවක් තියෙනවා. ස්ක්‍රබ් කරලා ගොඩක් අය මුකුත් ගාන්නේ නැතුව නිකන් හාම වාතයට ඇරිලා තියෙනවා. එහෙම බෑ. ඔබ ටෝන එකක් භාවිතා කරන්න ඕනේ. නයිෆ් හර්බ්ස් එකේ ටෝන එකක් තියෙනවා. ටෝන එක පුළුන් කැල්ලකට අරගෙන මුළු මූණෙම ඒක තවර ගන්න, ඒක පිහිද ගන්න. හේතුව අර ඉම්බැලන්ස් වෙච්ච pH අගය නැවත බැලන්ස් වෙන්නේ ටෝන් එකෙන්, ටෝනර් එකෙන්. ඉතින් ටෝන් කරන් පස්සේ ඔබගේ හමට ගැලපෙන මොයිස්චරයිස් එක ගා ගන්න පුළුවන්. මතක තියාගන්න ඒක දවල් කාලේ කරනවා නම් ඩේ ලෝෂන් එක, රාත්‍රී කාලයට නම් ඔබ මේ සත්කාරය කරන්නේ නයිට් ක්‍රීම් එක ගා ගන්න. නිකන් හම ඇරිලා තියෙන්න බෑ වාතයට. එතකොට තමයි ඔක්කොම කුණු දූවිලි ගිහිල්ලා මේ වාතයේ තියෙන විස බීජ පවා ගිහිල්ලා වයිට් හෙඩ්ස් ඇති වෙන්නේ. මාසෙට සැරයක් හොඳ උසස් ප්‍රමිතියෙන් යුතු සලෝන් එකකින් රූපලාවණ්‍යාගාරයකින් ඔබගේ හමට ගැලපෙන ක්ලීන් අප් එකක් හෝ ෆේෂල් එකක් කරගත්තොත් ඉතින් ගොඩක්ම හොඳයි. හම ලස්සනට බලා ගන්න පුළුවන්.
ඔබටත් මේ විදිහටම ගැටලු ඇති වෙනවා නම් ලිපි හරහා සම්බන්ධ වෙන්නට පුළුවන් ඔබේ ගැටලු විම කරන්න පුළුවන් ලිපිණිය මතක් කරන්න අයෆාමා නියුට්‍රා පුද්ගලික සමාගම මායලිය ජයල කියන ලිපිණියට ඔබේ ගැටලු විම කරන්න ඒ වගේම Viber WhatsApp හරහා ඔබේ ගැටලු ඡාය රූපයක් මගින් එවලා ඔබේ සියල්ලම මේ ගැටලු निराකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා දුරකථන අංකය 077-0103-795 ඒ වගේම 077-0103-797 කියන දුරකථන අංකවලට ඔබේ සියලුම ගැටලු යොමු කරන්න. ඒ වගේම තවත් ගැටලුවක් තියෙනවා. අනේ මිස් ඔයා කිව්වට ග්ලුටයන් නැතිව පැහැපත් වෙන්න නයිබ්‍රෝස් එක අරන් අපරාධ සල්ලිය නාස්තියක් විතරක් වේවිද? ගැටලුව ටිකක් පැහැදිලි මදි. මේ ගැටලුව අහන්නේ අවුරුදු 17ක කෙනෙක්. ඇය නමින් නර්මදා සෙනවිරත්න රඹුකනින් තමයි මේ ගැටලුව යොමු කරන්නේ. ඇය අහන්නේ ග්ලුටතයෝන් නැතිව පැහැපත් වෙන්නට නයිබ්‍රෝස් උදව් වෙන්නේ කොයාද? නයිෆෑනස්ද නයිබ්‍රෝස්ද? නයිෆෑනස්. නයිෆෑනස් එකේ ග්ලුටතයෝන් තියෙනවා. නමුත් ග්ලුටතයෝන් අවශ්‍ය ප්‍රමාණය තියෙන්නේ. අදි මාත්‍රාවල් අපේවල නැහැ. නයිව් කියන නමේම තියෙන අව්‍යාජ කියන තේරුම. දැන් ඔබ අහලා තියෙනවා සල්ලි නාස්තියක් වෙයිද කියලා. ඔබ සුදු වෙන්න නම් බලාපොරොත්තු වෙන්නේ අනිවාර්යෙන් සල්ලි නාස්තියක් වෙන්නේ. මොකද අපේ ඒවලින් සුදු වෙන්නේ නැහැ. ඒක මම ස්ථීරෙන්ම කියනවා. මොකද සුදු වෙන්නේ රසායනික ද්‍රව්‍ය එහෙම නැත්නම් අදි මාත්‍රාවල් දාලා නම්. අපේ නයිෆ් ෆෑනස් එකෙන් වෙන්නේ ලස්සන රන්වන් පැහැති ඉතාමත් අලංකාර හමක්. ඉතින් ඔබට ඒ හැමට වඩා ඔබ බලාපොරොත්තු වෙනා නම් සුදු මෙලි වෙච්ච සුදුක් බලාපොරොත්තු වෙනවා නම් නයිව් කියන නම තියෙන කිසිම දෙයක් භාවිතා කරන්න එපා. තේරුමක් නැහැ. නමුත් නයිෆ් ෆෑනස් එකෙන් දැන් ග්ලූටතයන් ගොඩක් අයගේ මේ ජනප්‍රිය කරලා ඒක නිකන් කාලීන මාතෘකාවක් කරලා තිනු මේ ග්ලූටතයන් වලින් තමයි සුදු වෙන්නේ ලස්සන වෙන්නේ ග්ලූටතයන් නැත්තම් වෙන කිසි දෙයක් වෙන්නේ තරුණ වෙන්නේ ග්ලූටතයන් වලින් තරුණ අම්මලා ලස්සනට ඉන්නේ ග්ලූටතයන් වලින් එහෙම එකක් නැහැ. දැන් මෙච්චර කල් ග්ලූටතයන් ලංකාවේ නැතුව අපේ අම්මලා ලස්සන වෙලා හිටියේ නැද්ද තරුණ අම්මලා ලස්සන වෙලා හිටියා. නමුත් ග්ලූටතයන් හරි ජනප්‍රිය කරා ගොඩාක් නොයෙකුත් මාර්ග වලින්. ග්ලූටතයන් අවශ්‍ය ප්‍රමාණය තියෙන්නේ මොකද අපේ ඇඟ ඇතුලේ ග්ලූටතයන් ඉබේම තියෙනවා. ඉතින් ඒ තියෙන එක අඩු වැඩි වෙන හැටියට තමයි අපි ඒක ඇතුළට ඇඟ ඇතුළට ගන්නෙ. නමුත් අදි මාත්‍රාවල් ගත්තම මේ මිලිග්‍රෑම් 500 හෝ ඊට වැඩිය ගත්තම ඒක අදි මාත්‍රාවක්. දැන් වෙළඳපොලේ 1000 ගණන් තියෙනවා. 500ක් හෝ ඊට වැඩිය හොඳට බලන්න ඔබ ගන්න කැප්සියුල් එක හරවලා කියවලා බලන්න. දවසකටම ගන්න කැප්සියුල් ඔබ කැප්සියුල් දෙකක්ද ගන්න එකක්ද ගන්න ඒ ප්‍රමාණය ඒ එකතුව ග්ලූටතයන් බලන්න 500ක් හෝ ඊට වැඩි නම් ඔබ ඇඟ ඇතුළට ගන්න එපා. ඒක ලෙඩකට කැන්සර් වෙන්න පුළුවන් එවැනි දේවල් වලට ඇහි සුදු මතු වෙද්දි දෙනවා. ඒ වගේ දේවල් වලට තමයි ග්ලූටතයන් අදි මාත්‍රාවල් වෛද්‍යවරු නිර්දේශ කරන්නේ. වෛද්‍ය නිර්දේශයක් නැතුව අදි මාත්‍රාවල් ඇඟට දාගන්න බෑ. ඔබගේ ඔය පුහු මතය බොරු දේ ඔළුවෙන් අයින් කරගන්න ග්ලූටතයන් වලින් ලස්සන වෙනවා ග්ලූටතයන් වලින් සුදු වෙනවා කියන. ග්ලූටතයන් කියන්නේ ප්‍රති ඔක්සිකාරකයක් ඇන්ටිඔක්සිඩන්ට් එකක්. ඉතින් ඒක ලස්සන වෙයි එහෙම වෙයි හරි මාත්‍රාව ගත්තොත්. කිසිම දෙයක් අදි මාත්‍රාවල් තියෙන්න බෑ. අපේ නයිෆ් ෆෑනස් එකේ අකයි බෙරි, වීජර් මොයිල්, පයින් බාක් එක්ස්ට්‍රැක් ඒ වගේ හැම දෙයක්ම තියෙනවා. බීටා කැරොටින් අහිතකර කිරුල් කිරණත් එක්ක සටන් කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ග්ලූටතයන් අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. බයෝටින් අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. කිසිම කැප්සියුල් එකක මේ බයෝටින් උනත් අදි මාත්‍රාවල් තියෙන්න බෑ. ඒ තියෙනකොට බ්‍රේක් අවුට්ස් වෙනවා. ඒ කියන්නේ ඉස්ම ගලන තත්වෙට කුරුල ඇවිල්ලා පත් වෙන්න ගන්නවා දීර්ඝකාලීනව ගද්දි. බයෝටින් 0.5යි තියෙනවනේ ඊට වඩා තියෙන්න බෑ. ඔබ ගන්න කැප්සියුල් එක ඊට වඩා තියෙනවා නම් අදම නවත්තන්න ගන්න එක. මොකද ඒක ඇඟට සුදුසු නැහැ. ඒ වගේම තමයි විටමින් E, විටමින් C අදි මාත්‍රාවල් ඇඟට යන්න බෑ. මැංගනීස්, සිලිකන්, සෝඩියම් අපේ ලංකාවේ නීතියට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නීතියට අනුව මැංගනීස්, සිලිකන්, සෝඩියම් අංශු මාත්‍රයක්වත් දශමයක්වත් සැබෑ ආහාර අතිරේකයක තියෙන්න බෑ. ඉතින් ඔබ ගන්න එකක තියෙනවා නම් ඒ කියන්නේ ඔබ හැමදාම බෙහෙත් ඇඟට දාගන්නවා. ජීවිත කාලෙම ඔබ බෙහෙත් ඇඟට දාගන්නවා වෛද්‍යවරයෙක්ගෙන් අහන්නේ නැතුව. එහෙම යන්න බෑ. ISO කියන සහතිකේ අනිද්දේ. දැන් බොරු ISO සහතික ගැන නෙමෙයි මම කතා කරන්නේ. සැබෑ ISO කියන එක ලැබෙන්නේ මේ මැංගනීස්, සිලිකන්, සෝඩියම් අංශු මාත්‍රයක්වත් නැති කැප්සියුල් වලට විතරයි. ඒ වගේම අදි මාත්‍රාවල් තියෙනවා නම් ISO ලැබෙන්නේ නැහැ. අදි මාත්‍රාවලුත් තිබිලා මැංගනීස්, සිලිකන්, සෝඩියම් උත් තියෙන ඒවා ISO තියෙනවා කියලා කවුරු හරි කියනවා නම් ඒක මුසාවක්, ඒක බොරුවක්. ඒක මම ඉතාමත්ම වගකීමකින් කියනවා. මොකද ISO කියන්නේ සැබෑ ආහාර අතිරේකවලට ලැබෙන ෆුඩ් ඇන් සේෆ්ටි. ෆුඩ් කියන්නේ කෑමක් හා සමාන වෙන්නේ නැහැ බෙහෙත් අඩංගු නම්. ඉතින් ඒක හොඳට හොයලා බලන්න. කවුරු පෙන්නුවත් සහතික, අපි පෙන්නුවත් ඔබ හොයලා බලන්න මේවා ඇත්තද කියලා. ඒ අනිත් දේ තමයි සැබෑ ආහාර අතිරේකයක් තෝරා ගන්න. ඔබ දැනගන්න
ලේසිමදේ සොෆ්ට් ජෙලටින් කැප්සියුල් එකක්ද කියලා බලන්න. ඉතාමත්ම පහසුයි. ඔබ ගන්න කැප්සියුල් එක දැන් අතට ගන්න. අරන් බලන්න කොපු දෙකත් එක්ක එන හાર્ඩ් ජෙලටින්ද එහෙමනම් ඒක බෙහෙතක් ටැබ්ලට් ෆෝම් එකෙන්ද ඒකත් බෙහෙතක්. නමුත් සොෆ්ට් ජෙලටින් එනවා නම් ඒ කියන්නේ ඒක සැබෑ ආහාර අතිරේකයක්. ඒක තමයි ලේසිම දේ. ඉන්ග්‍රීඩියන්ට්ස් කියවලා බලන්න සැබෑ ආහාර අතිරේකයක්ද සොෆ්ට් ජෙලටින්ද කියලා බලන්න අරින්න බැරිද කියලා බලන්න. ඒක තමයි පහසුම දේ. හොඳයි. ඔබ ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය ගැන හිතනවා නම් අදි මාත්‍රාවන් වලින් යුක්ත නිෂ්පාදන භාවිතා කිරීමෙන් වළකින්න ඕන. ඔබ ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය ගැන ඔබ වගකිව යුතුයි. තවත් ගැටලුවක් තියෙනවා වසන්ති දිල්රුක්ෂි ලුණාවිඳල තමයි මේ ගැටලුව යොමු කරන්නේ. ඔබලාගේ දැනුවත් කිරීමට ස්තුතියි මිස්. අපි නැත්නම් මේ සෞඛ්‍ය නීති ගැන දන්නේ නැතිව සමහර මැංගනීස්, සිලිකම්, සෝඩියම් අඩංගු නිෂ්පාදන වෙනුවෙන් පිණී සිටින ආයුර්වේද වෛද්‍යවරු දෙන වැරදි නිර්දේශවලට අහු වෙනවා. ඇත්තටම මේ වන විට වෛද්‍යවරුන්ගේ මේ නිර්දේශ මත ප්‍රහෙලිකාරී තත්වයකට මුහුණ දීලා තියෙනවා පරිභෝගිකයන් ප්‍රේක්ෂකයන්. අපි ඒ ගැන ඒ සම්බන්ධව දැනුවත් කරමු. මනිෂා, සැබෑ මම හිතන්නේ සැබෑ ආයුර්වේද වෛද්‍යවරුණම් වැරදි උපදේශ දෙනවා කියලා මම හිතන්නේ නැහැ. මොකද සැබෑ අපේ රටේ ඉන්නවා ගොඩාක් දක්ෂ ආයුර්වේද වෛද්‍යවරු. සැබෑ මම කතා කරන්නේ ඇත්ත අය ගැන. නාමික වෛද්‍යවරු ගැන නෙමෙයි. දැන් ඔබට පුළුවන් මට වුණත් ඕන්නම් ડોක්ටර් යැකී කියලා කියන්නේ. එහෙම කියූ පළියට මම ડોක්ටර් වෙන්නේ නැහනේ. නමුත් ඒ වගේ අපේ ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා ඉතාමත්ම විශිෂ්ට දැනුමක් තියෙන. මං හිතන්නේ අපේ ડોක්ටර් මහේෂ් අතුරුලියව මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඔහු මං ජීවිතේටවත් දැකපු නැති තරම් දැනුමක් තියෙන ආයුර්වේද වෛද්‍යවරේ. ඒ වගේම ඉෂාරා සඳමිණීගේ වෛද්‍ය දැනුම ඒ කියන්නේ ආයුර්වේද පැත්තෙන් ඉතාමත්ම ලස්සනයි. කතා කරනකොට ඇය දන්නවා ඇයගේ සබ්ජෙක්ට් එක තේරෙනවා. කතා කරද්දි මොනා මොනා ගැනද කියන්නේ මේවා ගැන හරියට අත්හදා බලලා හොඳට ඒක තේරෙනවා. කතා කරනකොට ඒ කෙනාගේ දැනුම බුද්ධිය ගැන. ඉතින් එවැනි වෛද්‍යවරුන්ගෙන් වැරදි උපදේශක් එන්නේ නැහැ. ඉතින් මම දන්නේ වැරදි උපදේශ එන්නේ නාමික වෛද්‍යවරුද කියලා මේ ඔය කියපු අය. නමුත් අපේ හොඳ දක්ෂ මේ වෛද්‍යවරු ඉන්නවා ලංකාවේ මේ සැබෑ ආයුර්වේද වෛද්‍යවරු. නමුත් අපේ බටහිර වෛද්‍යවරුන්ට අයිති දෙයක් තමයි ඔය මැංගනීස්, සිලිකන්, සෝඩියම්, විටමින් ಜಾති ඒව ඔක්කොම බටහිර අය කතා කරන්න ඕන දේවල්. අපි අපේ ටීම් එකේ ඉන්න සැබෑ බටහිර වෛද්‍යවරුන්ගෙන් උපදෙස් අරන් තමයි කතා කරන්නේ. අපිට නිකන් කතා කරන්න දැනුම එහෙම එන්නේ නැහැනේ වෛද්‍ය දැනුම. ඉතින් ඇත්තටම අපේ ඉන්නවනේ හොඳ ටීම් එක. අපේ ડોක්ටර් දිනේෂ් ඉන්නවා, ડોක්ටර් සඳරුවන් ඉන්නවා, ડોක්ටර් උදිත, ડોක්ටර් අනුෂා, ડોක්ටර් කලණි ගොඩාක් ඉන්නවා, ડોක්ටර් සජානි. අපේ ටීම් එකේ හොඳ වෛද්‍යවරු ඉන්නවා, බටහිර වෛද්‍යවරු. ඒ වගේම අපේ ඉෂාරා සඳමිණී ආයුර්වේද වෛද්‍යවරිය, මහේෂ් අතුරුලිය, ඒ වගේ හොඳ අයව මතක් කරන්න ඕන හොඳ බුද්ධිමත් වෛද්‍යවරු පිරිසක්. ඉතින් ඇත්තටම අපි මේ ඕගලන්ට මේ සමාජ මෙහෙවරක් හැටියට මේ දෙන දැනුම. අනිත් එක තමයි මේ නීති. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තියෙන නීති ගොඩක් අය කියන්නේ ඇවිල්ලා බයයි කියන්න. මොකද ඒ නීතිවලට පිටින් තමයි ප්‍රඩක්ට්ස් විකුණන්නේ. ඒකයි දැන් අපේ නයිව් හර්බ්ස් ගත්තම හැම එකක්ම රෙජිස්ටර්ඩ් අපේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ. ඉතින් හැම දෙයක්ම රෙජිස්ටර්ඩ්. ඒ රෙජිස්ටර් කරන්න බැහැ. ප්‍රතික්ෂේප වෙනවා රෙජිස්ට්‍රේෂන් එක යම් දෙයක්, ඒ කියන්නේ අහිතකර දෙයක්, රසායනික ද්‍රව්‍යයක්, ඒ වගේ දෙයක් අඩංගු නම් ඒක රිජෙක්ට් කරනවා. රෙජිස්ට්‍රේෂන් වලට රෙජිස්ට්‍රේෂන් එක ලැබෙන්නේ නැහැ. ඒ වගේම කැප්සියුල් ISO වලට දැම්මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක බෙහෙත් තියනවා නම් ISO එක ලැබෙන්නේ නැහැ. ඉතින් ISO ලැබෙන්නේ සැබෑ ආහාර අතිරේක වලට පමණයි. ඒකයි මම කිව්වේ සොෆ්ට් ජෙලටින්ද බලන්න ඔබට වරදින් නැහැ එහෙම බැලුවොත්. හොඳයි. තවත් ගැටලුවක් තියෙනවා නමක් ගමක් සඳහන් කරලා නැහැ. ඇයි මිස් ඔයා හැමතිස්සෙම හොඳයි කියන්නේ සොෆ්ට් ජෙලටින් හොඳයි කියන්නේ? ඔයා ඒ වෙනුවෙන් කතා කරන නිසාද? මට ඉතාමත්ම කෙටි පිළිතුරක් ලබා දෙන්න කාලය හරස් වෙනවා. මේක අභියෝගාත්මක ප්‍රශ්නයක් කියලා මම හිතනවා. ඔව් මනිෂා, මම කතා කරන නිසාවත් පිළිගන්න එපා කියලා මම හැමදාමත් කියපු කෙනෙක්. සොෆ්ට් ජෙලටින් ඔබ ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා බලන්න. සැබෑ ආහාර අතිරේක සොෆ්ට් ජෙලටින් විය යුතුමයි කියලා මම විතරක් නෙමෙයි කියන්නේ. ඕනම විශිෂ්ටයෙක්, ඕනම කෙනෙක් කියන දෙයක්. මේ ජැකිය පොන්සෝගේ නීතියක් නෙමෙයි. ඒකත් මම කියන්න ඕනේ. සොෆ්ට් ජෙලටින් විය යුතුමයි ආහාර අතිරේක. මොකද බෙහෙත් සමහර ඒවා උසස් ප්‍රමිතියෙන් යුතු බෙහෙත් වෙන්න පුළුවන්. මේ නාමික ආහාර අතිරේක හැටියට ලේබල් ගහගත්තට ඒවා උසස් ප්‍රමිතියෙන් යුතු බෙහෙත් වෙන්න පුළුවන්. අධි මාත්‍රාවක් ග්ලූටතයන් තියෙනවා. ડોක්ටර් කෙනෙක් ලියලා දෙන්න පුළුවන් මේ ග්ලූටතයන් අඩු අයට ගන්න. එහෙම නැත්නම් පිළිකාව තියෙන අයට ගන්න. නමුත් අපි ගිහිල්ලා ෆැන්සි ෂොප් එකේ, එහෙම නැත්නම් ෆාමසි එකකින් ෆුඩ් සප්ලිමන්ට් එකක් ගන්න, ආහාර අතිරේකයක් ගන්න, අපිට කැන්සර් තියෙන අයම නෙමෙයිනේ අපි යන්නේ. අපිට මේ ඇහි සුද තියන අයම නෙමෙයිනේ ගිහිල්ලා ඒක ගන්න. ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් වෙන්න ඕනේ ආහාර අතිරේකයක්. කෑමක් හා සමානක් විය යුතුයි. ඉතින් ඔබ ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් ටයිප් කරලා බලන්න ග්ලූටතයන් අධි මාත්‍රාවක් ගත්තම මොනවද වෙන්නේ කියලා.
ස්ටීවන් ජොන්සන් සින්ඩ්‍රෝම් හැදෙන්න පුළුවන්. ඩිලිස් ඩාකෝ මහත්මියෝ මම මේ වෙලාවේ මතක් කරන්නේ, හැමදාම මම ඒව මතක් කරනවා. FDA ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඇතොරිටි එකේ ප්‍රධාන විධායක නිලධාරිතුමිය කියලා තියෙනවා මිලිග්‍රෑම් 500ට වඩා ගන්න බෑ කියලා. ඒකම ඇති මං හිතන්නේ අපිට. හොඳයි. ඔබට මේ විදිහට ගැටලු ඇති වෙනවා නම් ලිපි හරහා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ලිපිනේ මතක් කරන්න නම් අයෆාමයන් නියුට්‍රා පුද්ගලික සමාගම මායලිය ජයල කියන ලිපිනයට ගැටලු යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම Viber WhatsApp හරහා ඔබේ ඡාය රූපයක් මගින් ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. දුරකථන අංකයන් 0777-103-795 0777-103-797 කියන දුරකථන අංකවලට ඔබේ සියලුම ගැටලු යොමු කරන්න. ඒ වගේම YouTube හරහා නැවත වාරයක් මේ වැඩසටහන නැරඹීමේ හැකියාවද ඔබට තිබෙනවා. ඒ වගේම අද දවසේදී මේ කතාබහට එකතු වුණු ඔබට බොහොමත්ම ස්තුතියි. අයිබෝවන්. ඔබ ඔහොමම රැඳී සිටින ස්වර්ණවාහිනි අයිබෝවන් ශ්‍රී ලංකාවත් සමගින්. එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ පැහැපත් බව ආරක්ෂා කිරීමට. Life Herbs. Nirogi Pehpat Samakata.